අපි කතා කරන්නේ අපි මේක තියෙන කොටස්ටික් කතා කරලා ඉස්සරහට යමු ඉස්සරහට කියලා ඉවර වෙලා මේ එක්සර්සයිසස් ගැන කතා කරමු හරි අපි කතා කරන්නේ 9යි 9 9 8 දක්වා කතා කරා 9යි 9 අලුත් ඒ අලුත් උපඒකකයක් 9යි 9 කොටස users sub programs in programming වැඩසටහන් කරනේදී උපක්‍රම ලේක භාවිතයි දැන් මම හිතනවා අපි යම් තරමකට ඔගොල්ලෝ මූලිකම තියරි කොටස් ටික repetition වලයි selection වලයි ටික දන්නවා කියලා හරි අපි ඉතුරු කොටස් ටික ඒ වගේම කතා කරගෙන යමු ඊට පස්සේ applications නැත්නම් යෙදීම් ගැන ඊට පස්සේ අපි කතා කරමු කොහොමද papers වල දීලා තියෙන්නේ ඒ අදවිශේෂ හරි එතකොට බලන්න උපක්‍රම ලේඛයක් දැන් අපි දන්නවා අපි සාමාන්‍යයෙන් ලොකු ප්‍රෝග්‍රෑම් එකක් ලියනකොට මුළු ප්‍රෝග්‍රෑම් එකම අපි එකම ෆයිල් එකක් විදිහට ලියන්න බෑ ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ සාමාන්‍යයෙන් සංකීර්ණ කොටසක් එතන මේ සංකීර්ණ කොටස නැත්තම් ප්‍රෝග්‍රෑම් එක අපි ඩෙවලොප් කරන්නේ අපි ගොඩනගන්නේ උපක්‍රම ලේඛයන් සබ් ප්‍රෝග්‍රෑම්ස් වල එකතුවක් විදිහට සබ් ප්‍රෝග්‍රෑම්ස් වල එකතුවක් ඒක එතකොට තමයි මේ ප්‍රෝග්‍රෑම් එක අපිට ගැටලුවක් නැතුව ෂේප් එකේ කොට දාගන්න පුළුවන් වෙන්නේ හරි a subprogram is a program or set of commands can use inside any program program එකක් ඇතුලේ use කරන්න පුළුවන් ඒකකයක් එහෙම නැත්නම් set of commands කීපයක් හරි අපි උපක්‍රම ලේඛයක් විදිහට හඳුන්වනවා subprograms can be reused any number of times මේ උපක්‍රම ලේඛයක් අපේ ප්‍රධාන ක්‍රම ලේඛය තුළ නැවත නැවත ඕනෑම වාර ගණනක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඇත්තට මේ උපක්‍රම ලේඛ භාවිතා කිරීමේ ප්‍රයෝජනේ වාසිය අරමුණත් ඒකම තමයි. එකම කේතය එකම කෝඩ් එක නැවත නැවත යොදන එක වෙනුවට يعني නැවත නැවත ටයිප් කරන එක වෙනුවට අපිට පුළුවන් හැකියාව තියෙනවා එක්වරක් පමණක් කෝඩ් එක ලියලා ඒ කෝඩ් එක නැවත නැවත භාවිතා කරන්න. උදාහරණයක් විදිහට අපි හිතමු අපි ප්‍රෝග්‍රෑම් එකක් මැතමැටිකල් ප්‍රෝග්‍රෑම් එකක් නේද ගණිතමය ප්‍රෝග්‍රෑම් එකක් ලියනවා. ඝන වස්තුන්ගේ පෘෂ්ඨ වර්ගඵල සහ පරිමාවල් හොයන ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් අපි ඝන වස්තුවේ නම දුන්නාට පස්සේ යාගේ පෘෂ්ඨ වර්ගඵල පරිමාවල් නම් පරිමාව. දැන් ඔය ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ අපි ගත්තොත් එහෙම දැන් ඔයගොල්ලෝ ඔක්කොම O level maths එකම කරලානේ තියෙන්නේ. ඉතින් දන්නවා මේ සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලය හොයන්න කිව්වොත් සිලින්ඩරයක මේ වෘත්ත දෙපැත්තේ තියෙන වෘත්ත දෙකේ වර්ගඵලයයි වටේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන්න ඕනේ. ඊළඟට කේතුවක පෘෂ්ඨ වර්ගඵලය හොයන්න කිව්වොත් යට තියෙන වෘත්තාකාර මූලයේ වර්ගඵලයයි වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන්න. ඊළඟට සිලින්ඩරයක පරිමාව හොයන්න කිව්වොත් හරස්කඩ වර්ගඵලය උසෙන් වැඩි කරන්න ඕනේ. කේතුවක හොයන්න ගියොත් හරස්කඩ වර්ගඵලය කේතුවක පරිමාව හොයන්න ගියොත් හරස්කඩ වර්ගඵලය උසෙන් වැඩි කරලා ඒක තුනින් බෙදන්න. ඉතින් ඔය අවස්ථා ඔය ගණරු ඔය වස්තුන් දෙකේම අවස්ථා කීපෙදීම වෘතයක වර්ගඵලයේ සෙවීම. වෘතයක වර්ගඵලයේ සෙවීම නේද 5r වර්ග කියන එක යෙදුනා. ඉතින් ඒ වගේ එකක් නැවත නැවත කෝඩ් එකේ ලියන්න නැතුව අපිට එක තැනකදී විතරක් ඒක ලියලා අනික් තැන් වලට ඒක ලින්ක් කරලා ගන්න පුළුවන් නම් ඒක වටිනවා. කෝඩ් එකේ ප්‍රමාණය අඩු වෙනවා. හරි. ඒ වගේ පහසුතාවයන් තියෙනවා. ඉතින් ඒ නිසා අපි පාවිච්චි කරනවා ඒකට උපක්‍රම ලේඛය. එහෙම නැත්නම් අපි කියනවා සබ් ප්‍රෝග්‍රෑම්ස් කියලා. සබ් ප්‍රෝග්‍රෑම්ස් පාවිච්චි කරනවා. දැන් උපක්‍රම ලේඛය භාවිතා කරන්නේ වාසි. දැන් මම ප්‍රොජෙක්ට් එකකින් කතා කරන්නම්. එක්සැම්පල් එකක් එක්කම. එතකොට මේ උපක්‍රම ලේඛය නැත්නම් සබ් ප්‍රෝග්‍රෑම්ස් වර්ග දෙකක් ප්‍රධාන වශයෙන් හඳුනා ගන්න පුළුවන්. උපක්‍රම ලේඛ එහෙම නැත්නම් සබ් ප්‍රෝග්‍රෑම්ස් වර්ග දෙකක් එකක් තමයි මේ built in sub programs තුල බැඳි කියලා කියනවා built in sub programs අනිත් වර්ගයේ user defined sub programs පරිශීලක නිර්වාචිත උපක්‍රම ලේඛ මොනවද මේ වර්ග දෙක තුල බැඳි එහෙම නැත්නම් built තුල බැඳි කොට ඔක අපිට තේරෙන්නේ නැහැ අපිට තේරෙන්නේ built in කියුවා মানে built in modules built in functions built in කියලා කියන්නේ programming language එක තුලම ඒ ලැන්ග්වේජ් එකට අදාළ software එක ඉන්ස්ටෝල් කරනකොට එයා තුලම තව තියෙනවා
අපි වෙනුවෙන් සකස් කරපු උපක්‍රමලයක තියෙනවා. අපි වෙනුවෙන් සකස් කරපු උපක්‍රමලයක තියෙනවා. ඒක ප්‍රෝග්‍රෑම් එක තුලම අන්තර්ගතයි. ඉතින් අපිට ඕනෑම වෙලාවක ඒ උපක්‍රමලයකයක් භාවිතා කරන්න පුළුවන්. ඒවට අපි කියනවා built in sub programs කියලා. හරි. A built in sub programs is a packaged modules or functions that is always available within programming language. ඒ programming language එක තුල අඩංගු වෙනවා. හරි. එතකොට මෙතනදී කියවුණා packaged modules or functions. ඒ කියන්නේ module හෝ ශ්‍රිත වන අතර කියලා. ඒ කියන්නේ මේ උපක්‍රමලයක අපි මේ built in සහ user defined කියලා වර්ග දෙකකට බෙදුවට එයාගේ පැවැත්ම අනුව උපක්‍රමලයක එහෙම නැත්නම් sub programs තියෙනවා ප්‍රධාන එයාගේ ක්‍රියාකාරීත්වෙම වර්ග දෙකක්. එකක් තමයි module modules විදිහට අනිත් එක තමයි functions ශ්‍රිත විදිහට. එතකොට module එකක් තුල ශ්‍රිත ගණනාවක් අඩංගු වෙන්න පුළුවන්. සරලව කිව්වොත් එහෙම අපි දැන් මේ දක්වා අපි programs ලිව්වා අපි programs ලියලා අපි එක program එකක් මොකක් කරලා ලියලා save කරනවා .py extension එකත් එක්ක. ආන්න ඒ අපි save කරන එක file එකක් කියන්නේ එක module එකක්. ඒ module එක ඇතුලේ අපිට functions කීපයක් ලියන්න පුළුවන්. අපි functions කීපයක් ලියන විදිහ බලමු. හරි. එතකොට function මේ උපක්‍රමලයක නැත්නම් sub programs වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි modules and functions. මොඩියුල සහ ශ්‍රිත කියලා. මොඩියුල කියන ඒවා වගේම ශ්‍රිත කියන ඒවත් තියෙන්න පුළුවන් එක්ක built in විදිහට එහෙම නැත්නම් user defined විදිහට. User defined functions තියෙන්න පුළුවන් user defined modules තියෙන්න පුළුවන්. Built in modules තියෙන්න පුළුවන් built in functions තියෙන්න පුළුවන්. හරි. දැන් උදාහරණයක් විතරක් අපි ගත්තොත් එහෙනම් මේ Python වල තියෙන built in functions කියන්නේ අපි හදපුවා නෙමෙයි හදලා තියෙන ඒවා නමුත් අපි පාවිච්චි කරන්නේ. දැන් උදාහරණයක් විතර බලන්න මෙතන මේ float කියන්නේ function එකක්. අපි කොහොමද function එකක් කියලා අඳුනගන්නේ? මේකේ මේ අර parentheses එහෙම නැත්නම් මේ රවුම් වරහන් දෙක තියෙනවා. හරි. එතකොට මේ function එකක් තමයි ඔන්න float කියන්නේ function එක. ඊට පස්සේ input කියන්නේ function එකක්. අපි මෙච්චර කල් මේ නේද float කියලා කියන්නේ දශම වලට හරවන්න සංඛ්‍යාවක්. ඒකට වෙනම විශාල code එකක් තියෙනවා. ඒ code එක අපි හකුළු වල aran තියෙන function float කියන නමින් විතරයි. ඉන්පුට් කියන්නේ ෆන්ක්ෂන් එකක්. දත්ත ආදානය කරන්න භාවිත කරන ෆන්ක්ෂන් එකක්. ඊළඟට len length එක හොයන ෆන්ක්ෂන් එක. open open කියන එක තව ඉස්සරහට එනවා. round කියන ෆන්ක්ෂන් එක. අගයක් දශම ස්ථාන කීපයක round කරන්න. print කියන අපි නිතරම භාවිතා කරපු ෆන්ක්ෂන් එක print. අගයක් අපිට display කරගන්න ඕන වෙනකොට අපි print කියන ෆන්ක්ෂන් එක තමයි භාවිතා කරන්නේ. ඒකට මේ print කියන ෆන්ක්ෂන් එකෙන් එයාගේ අභ්‍යන්තරයේ සිදුවෙන ක්‍රියාකාරීත්වය පාලනය වෙනවා. ඊට අමතරව අපිට තියෙනවා user defined functions. user defined functions කියන user defined sub programs. හරි user defined කියලා කියන්නේ අපිට හැකියාව තියෙනවා අපිට අර මම කිව්වා වගේ දැන් අර මොනවද ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵල පරිමාව හොයන program එකදී ඒ අවශ්‍ය වෙන නිතර නිතර ඕන වෙන code set of code codes කීපයක් අපිට පුළුවන් උපක්‍රමලයකට විතර function එකක් විදියට save කරලා තියාගන්න. ආන් ඒ ක්‍රමවේදයට අපි කියනවා user defined එහෙම නැත්නම් පරිශීලක නිර්වාචිත උපක්‍රමලයක කියලා. user defined method එකට අපිට පුළුවන් එහෙනම් අපි කැමති functions modules අපිට හදාගන්න පුළුවන්. හරිද? ආ එතකොට අපි ඒ යටතේ අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ functions python functions ගැන තමයි ඉස්සෙල්ලාම කතා කරන්නේ. right. ටක් ගාලා මේක ලියාගමුද අපි? කලින් එකට එනකන් ලියලා තියෙන්නේ. මේක අදහස් දෙකට අක්ගල ලියා ගන්න. හරි අපි ඒක ඉස්සල්ලාම බලමු කොහොමද මේ Python ශ්‍රිත. හරි functions කියන්නේ මොකද්ද? function එකකින් මොකද්ද කරන්න කියන්නේ? හරි. A function is a block of code which only runs when it is called. function එකක් කියලා කියන්නේ block of code, code set එකක්. මේ code set එක ක්‍රියාත්මක වෙන්නේ එයාට අපි කෝල් කරාම කතා කරාම ෆන්ක්ෂන් එකකට කතා කරාම ෆන්ක්ෂන් එක රන් වෙනවා. you can pass data known as parameters into the function. අපිට ෆන්ක්ෂන් එකකට data pass කරන්න පුළුවන්. ෆන්ක්ෂන් එකක් ඇතුළට දත්ත යවන්න පුළුවන් parameters විදිහට. parameters විදිහට මෙතන කියන පරාමිති විදිහට කියනවා. a function can return data as a result. ෆන්ක්ෂන් එකකට පුළුවන්, ඒ කියන්නේ මේ ෆන්ක්ෂන් එකකට පුළුවන්
එයාගේ ෆන්ෂන් එක ක්‍රියාත්මක වෙලා ඒකෙන් එන අවුට්පුට් එක මේන් ප්‍රෝග්‍රෑම් එකට දෙන්න ප්‍රධාන ක්‍රමලේඛයට දෙන්න පුළුවන්. හරි. එතකොට Python වලදී අපි ෆන්ෂන් එකක් කියන එක හඳුන්වන්නේ කොහොමද? හරි. නැගෙද්ද එතකොට පයිතන් වල ශ්‍රිතයක් ෆන්ෂන් එකක් අර්ථ දක්වන්නේ def කියන keyword එක පාවිච්චි කරලා. එතකොට පයිතන් ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේ අපි යනකොට අපිට def කියන keyword එක හම්බුනොත් අපි දන්නවා එතන අපි විතරක් නෙමෙයි interpreter එකක් දන්නවා එතන ෆන්ෂන් එකක් තමයි මේ අර්ථ දක්වන්න යන්නේ ෆන්ෂන් එකක් define කරන්න යන්නේ කියලා. එතකොට අපි ෆන්ෂන් එකක් එහෙම නැත්නම් ශ්‍රිතයක් භාවිතා කරනවා නම් එතකොට ඒ ශ්‍රිතය භාවිතා කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයක් තමයි ඒ කියන්නේ පියවර දෙකක් තියෙනවා ක්‍රමය ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරනවා අපිට පියවර දෙකක් තියෙනවා. හරි. ඒතරේ පියවර දෙක තමයි පළවෙනියටම ක්‍රියේටින් අ ෆන්ක්ෂන් ශ්‍රිතයක් අර්ථ දක්වන්න ඕන. ශ්‍රිතයක් අර්ථ දැක්වීම ගොඩනැගීම නිර්මාණය කිරීම කරන්න. ඊට පස්සේ අපි එකපාරයි අර්ථ දක්වන්නේ එකපාරයි ගොඩනගන්නේ මේ ගොඩනැගීම හෝ අර්ථ දැක්වීම හෝ කරන්නේ එකපාරයි. ඊට පස්සේ තියෙන අපිට ෆන්ක්ෂන් එකක් කෝල් කරන්න. කෝල් කරන්න කියන්නේ ශ්‍රිතයක් මේ ඕනම වාර ගණනක් අපිට කෝල් කරලා ඒ ශ්‍රිතයෙන් කරන කාර්ය කරගන්න පුළුවන්. හරි. එහෙනම් ෆන්ක්ෂන් එකක් ක්‍රියේට් කරන්න ඕනේ. ඊට පස්සේ ෆන්ක්ෂන් එකකට කෝල් කරන්න ඕනේ. රයිට්. බලන්න එක්සැම්පල් එකක් ක්‍රියේටින් අ ෆන්ක්ෂන් මෙන්න මෙහෙම පෙන්නනවා. def මම def කියන කීවර්ඩ් එක ඊට පස්සේ ස්පේස් එකක් තියලා ෆන්ක්ෂන් නේම් එක. මෙතන දරන දෙන ෆන්ක්ෂන් නේම් තමයි my function. මේ වරහන් ඇතුලේ තමයි අපි ෆන්ක්ෂන් එකට මොන හරි ඉන්පුට්ස් දෙනවා නම් අර පැරමීටර්ස් විදිහට දෙන්නේ. වෙන 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 ක්‍රම වලට ඉන්පුට් ගන්නත් පුළුවන්. අර අපි සාමාන්‍ය ක්‍රමෙට ඉන්පුට් ගන්නත් පුළුවන්. හරි. නමුත් මෙතනදී අපිට දෙන්නත් පුළුවන්. ඉන්පුට් එකක් දෙන්න පුළුවන්. දීලා ඉවරලා සෙමිකෝලන් එක නෙමෙයි කෝලන් එක දෙන්න ඕනේ. def කියන කීවර්ඩ් එක ස්පේස් එකක් ෆන්ක්ෂන් නේම් එක පැරන්තසිස් ඒ කියන්නේ රවුම් වරහන් දෙක කෝලන් එක. ඊට පස්සේ ෆන්ක්ෂන් එක ඇතුලේ ක්‍රියාත්මක වෙන කේතය එක්සිකියුටින් කෝඩ් එක අපි පොඩි ඉන්ඩෙන්ට් අර if වලදී while loop වලදී වගේ ෆන්ක්ෂන් එකේදීත් පොඩි ඉන්ඩෙන්ට් එකක් තියලා තමයි කෝඩ් එක දෙන්න ඕනේ. මෙතනදී මේ ෆන්ක්ෂන් එකේදී අපි බලාපොරොත්තු වෙන්නේ මොකද? print කරගන්න hello කියලා. එච්චරයි. මේ ෆන්ක්ෂන් එකේදී පාවිච්චි කර අපි පොඩි කෝඩ් එකක් සරල මේ execution එකක් කියන්නේ simple execution එකක් මොකද්ද? hello කියලා print කරනවා. එච්චරයි මේ ෆන්ක්ෂන් එකෙන් කරන්නේ. හරිද? එතකොට මේ ෆන්ක්ෂන් එක අපි ඩිෆයින් කරලා ඩිෆයින් කරලා කියන්නේ මේ කෝඩ් එක මෙහෙම ටයිප් කරලා සේව් කරලා රන් කරාම අපිට Python interpreter එකේ තියෙන අර ඊතල මේ මේ arrow heads දෙක විතරක් පෙන්වලා නිකන් ඉන්නවා. එච්චරයි. වෙන මොකක් මේ hello කියලා print වෙන්නේ නැහැ. මොකද අපි මෙතනදී කරේ මේක ෆන්ක්ෂන් එක අර්ථ දක්වපු එක. අර්ථ දක්වපු එක කියන්නේ ෆන්ක්ෂන් එක මේ create කරපු එක. එතකොට මේ ෆන්ක්ෂන් එකෙන් ඕනේ වැඩේ කරගන්න නම් අපි ඊට පස්සේ ෆන්ක්ෂන් එකේ නම කියලා කෝල් කරනවා. මෙන්න ෆන්ක්ෂන් එකේ නම my function. my function කියලා සංගල වරහන් දෙක දාලා එන්ටර් කරාම ෆන්ක්ෂන් එකට අපි කෝල් කරා වෙනවා. අන්න ෆන්ක්ෂන් එක කෝල් කරාම ෆන්ක්ෂන් එකේ output එක run වෙනවා. හරිද? එතකොට ෆන්ක්ෂන් එක මෙහෙම අපි define කරනකොට මේ ටික type කරලා save කරලා run කරනවා කියන්නේ ෆන්ක්ෂන් එක define කරනවා. ෆන්ක්ෂන් එක define කරනකොට මෙන්න මේ සලකුණු දෙක ආවනම් ඒ කියන්නේ interpreter එකේ line එක පල්ලෙහාට ගියා නම් ඒකේ අදහස errors මුකුත් නැහැ. function එක define කරනකොට errors මොන හරි ආව නම් මේ විදිහට එන්නේ නැහැ errors වෙන්නවා. ඊට පස්සේ function එකට ඕන පාර ගණනක් call කරනවා මේ function එක run කරනවා. හරි. ආ. එතකොට මේ function එකට parameters දෙන්න පුළුවන්. function එකට parameters දෙන්න පුළුවන්. එතකොට අපි parameters දෙන්නේ කොහොමද කියලා පස්සේ බලමු. අපි function එකක් වැඩ කරන විදිය චුට්ටක් බලමු. හරි.
අපි new file එකක් අරගෙන film function එක dep greeting semicolon නේද function එකේ නම තමයි greeting semicolon නේද මම දැන් enter කරාම ඕන tab tab space එකක් එක තමයි එන්නේ මේ මට ඕනේ print කරන්න hello කියලා ඉච්චරයි function එක එම ෆන්ක්ෂන් එක සේව් කරනවා greetings.py කියලා එම ෆන්ක්ෂන් එක රන් කරවන්න මේක අර ඊතල තුනක් තියෙනවා රන් කරාම මෙන්න මෙහෙම ආවා කියන්නේ මොකුත් error එකක් වෙන්නේ නැහැ කියන්නේ ෆන්ක්ෂන් එක හරි output මොකුත් නැහැ දැන් අපිට ෆන්ක්ෂන් එක රන් කරන්න ඕන අපි මොකද කරන්නේ අපි දැන් ෆන්ක්ෂන් එකේ නම කියලා කතා කරමු මොකක්ද නම greeting අංගල වරහන් දෙක මේ සාමාන්‍ය වරහන් දෙක හරි අපි ආපහු එක ටයිප් කරොත් ආපහු එනවා ආපහු ටයිප් කරොත් ආපහු එනවා දැන් අපි මේක ක්ලෝස් කරමු ඉන්ටර්ප්‍රිටර් එකම ක්ලෝස් කරමු ක්ලෝස් කරලා ආපහු ඉන්ටර්ප්‍රිටර් එක ගන්නවා හරි මම මේක දැන් රන් කරන්නේ නැහැ. රන් කරන්නේ නැතුව මම greeting රන් කරනවා. අන්න ඒක error එකක් අපේ. එයා කියනවා name greeting is not defined. එයා දැන් දන්නේ නැහැ. මොකද අපි ඉස්සෙල්ලා රන් කරාට පස්සේ මේ function එකේ තියෙන code එක interpreter එක තුල තියෙනවා save කරලා. interpreter එක අපි close කරලා ආපහු on කරනකොට ඒක අර හරියට මේ volatile memory එක තියාගෙන ඉන්නවා වගේ program එකේ volatile memory එකක් විදිහට තියාගෙන ඉන්නේ නැති වෙලා යනවා program එක close කරාට පස්සේ දැන් අපි ආපහු මේක run කරලා බලන්න ආයි run ගියා run module right run කරලා ඉවර වෙලා දැන් මම දානවා greetings කියලා greeting දැන් වැඩ කරා දැන් මම තව ටිකක් වෙනස් කරනවා මම greeting skin එකට දානවා x කියලා වෙලා. මෙන්න මම පැරාමීටර් එකක් දාන්න යන්නේ මේක. greetings greeting x. x තමයි මම දෙන variable එක. ඒතර මම print කරනවා hello එක x. මගේ code එකේ මම කියනවා hello කියන වචනේත් එක්ක x print කරන්න කියලා. මම දැන් මේක save කරා. run කර. හරි. අවුලක් නැතුව run වුණා. ඊළඟට මොකද කරන්නේ? මම දැන් ප්‍රෝග්‍රෑම් එක greeting වරහන් ඇතුලේ x වලට අගයක් දෙන්න. හරි. දැන් මම මෙතන මේ greeting කියන තැන වරහන් ඇතුලේ parentheses ඇතුලේ දෙන value එක parameter එකක් විදිහට යා ගන්නවා. ඒතර මේ වචනේ එයා assign කරගන්නවා අර x කියලා මම define කරනකොට x කියලා දුන variable එකට මම මෙතන type කරන එක එයා දා ගන්නවා function එක define කරනකොට define කරපු x වලට මම function එක call කරනකොට දෙන value එක එයා දා ගන්නවා හරි එතකොට මම enter කරපු ගමන් එයා මේ විදිහට කියයි ඊළඟට මම වෙන නමක් දෙනවා දැන් function එකේ තියෙන hello කියන එකත් එක්ක x පෙන්නන්න කියලා මට තියෙනවා අක්කලින් කරගන්න හරි ආ එතකොට මේ විදිහට අපිට ෆන්ක්ෂන් එකේ නම කියලා මෙතන මෙතන දෙන පැරාමීටර් එක ප්‍රෝග්‍රෑම් එකේ ෆන්ක්ෂන් එක ඇතුළට අරගෙන ක්‍රියාත්මක වෙනවා මෙතනින් යනවද හරි. ආ. එතකොට මේ තියෙන්නේ ෆන්ක්ෂන් එකක පැරමීටර්ස් දුන්නාම වැඩ කරන විදිය ප්‍රයත්න කරන විදිය.
හරි අපිට ෆන්ක්ෂන් එක තාක්ෂණය වෙනස් කරන්න පුළුවන් මම ගන්නවා ෆන්ක්ෂන් එක ඇඩ් කියලා x, y print කරන්න x plus y ඔන්න ෆන්ක්ෂන් එක මම දැන් සේව් කරනවා සේව් කරලා රන් කරනවා ෆන්ක්ෂන් එක රන් වුණා දැන් මම ෆන්ක්ෂන් එකේ නම කියනවා ඇඩ් 20යි 30යි x y වලට දානවා නේ 20යි 30යි එයා එකතු කළා 50යි කියලා පෙන්නනවා මම නැවත ඇඩ් 100යි 150යි එයා ඒ දෙක එකතු කළා 250යි කියලා පෙන්නනවා එතකොට දැන් අපිට අර x, y වෙන වෙනම ඉන්සර්ට් කළා ආයි print කරන්න x, y යමුකුත් නැහැ ඇඩ් කියන ෆන්ක්ෂන් එකේ නම කිව්වා පැරමීටර්ස් එක දුන්නාම එයාට ඒක ගන්න ක්‍රියේට් කරනවා අපිට ඕන වාර ගන්න මේක වැඩ කරන්න පුළුවන් හරි ආ ඉතින් මේක තමයි ෆන්ක්ෂන් වල කාර්ය තව තියෙන කාර්ය ෆන්ක්ෂන් වල ඉස්සරහට හරි ආ මේ තමයි මූලික හැඳින්වීම එහෙනම් ෆන්ක්ෂන් වල මූලික කර්ණ මේක ලියන්න Python functions, Python script, කියලා ලියලා ලියන ලස්සනට.